අද පාස්කු ඉරිදා පහට පස්සේ මාස හයක් ගතවන බව කතිකවරු මහතුන් මතක් කළා. එදා අපි අවුරුදු 30ක් මේ රටේ තිබිච්ච ත්‍රස්තවාදය අවුරුදු දෙකහමාරක් තුල අවසන් කළා පමණක් නෙවෙයි, නැවතත් මේ රටේ ත්‍රස්තවාදය ඇති නොවන්නට අවශ්‍ය ආරක්ෂක සැලැස්මක් අපි යොදලා තිබුණා. මේ රටේ රණවිරුවන්, ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන්, පොලිසියේ සමාජිකයන්, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ බුද්ධ්‍යංශ, පොලිසියේ විවිධ බුද්ධ්‍යංශ තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසය PID වගේම අපරාධ අංශය CID මේවා එදා අපි පාවිච්චි කළේ ත්‍රස්තවාදීන්ව හොයන්නටයි. මේ අය මාර්ගයෙන් අපි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. නමුත් මේ රජය බලයට පත් වුණාට පස්සේ එයා ආරක්ෂාව වෙනුවෙන්, ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. එයාට ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් අර ආරක්ෂක සැලැස්ම කඩලා දැම්මා. එදා අපි විශේෂයෙන්ම යුද්ධයට පස්සේ මේ අන්තවාදී ත්‍රස්තවාදය ගැන පරීක්ෂා කරන්නට විශේෂ ඒකකයක් යොදලා තිබුණා. ඒ වෙනුවෙන් නිලධාරීන්, බුද්ධ්‍යංශයේ නිලධාරීන් පුහුණු කළා තිබුණා. නමුත් මේ රජය ඒ නිලධාරීන් වෙනත් අනතුරු වලට මාරු කරා අර විශේෂ ඒකකය කඩලා දැම්මා. මෙන්න මේ හින්දා තමයි විදේශ බුද්ධ්‍යංශ විසින් මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ කවදද, මේ ප්‍රහාරය සිද්ධ වෙන ස්ථාන මොනවද, මේ ප්‍රහාරය කරන්නේ කවුරුන්ද, ඒ අයගේ ලිපිනයන්, ඒ අයගේ දුරකථන, මේ ප්‍රහාරය සිදුවන ආකාරය, මේ සියලු දෙයක්ම ලබා දුන්නත් මේ රජයට අපොහසත් වුණා එදා ඒ පාස්කු ප්‍රහාරය නවත්තන්න. මේ රජයට කිසිම හැකියාවක් නැහැ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. මේ රජයේ අමාත්‍ය මණ්ඩලය තුළ ඉන්න අයට කිසිම දැනුමක් නැහැ. ඔවුන් ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ රාජ්‍ය ආරක්ෂාවට. මෙන්න මේ හින්දා තමයි අද මාස 6ක් ගත වෙලත් තවම නිසි ආරක්ෂක සැලැස්මක් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් යොදලා නැත්තේ. ඉතින් මේ අයට පුළුවන් කමක් නැහැ අපේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව තහවුරු කරන්න. මෙන්න මේ හින්දා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මම ඒ ආරක්ෂිත රට තමුන්නාන්සේලාට නැවත ලබා දෙනවයි කියන එක සාතික කරනවා. ඒ වගේම තමයි මේ රටේ ආර්ථික සැලැස්ම. එදා මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ කර එදා ඉතිහාසයේ නොවියුරු අයුරු සංවර්ධනයක් ගෙනාවා තමුන්නාන්සේලා දන්නවා. අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, කාපට් මාර්ග, ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්, වරායවල්, ඒ වගේම ආසියාවේ සීග්‍රෙන්ම දියුණු වන නගරය කොළඹ බවට අපට පත් කරන්නට පුළුවන් වුණා. නමුත් මේ රජය ආවට පස්සේ එදා ආරම්භ කර ව්‍යාපෘති අවුරුදු දෙකහම මාරක් නතර කරලා තිබ්බා. මේ නතර කිරීමත් සමග ආර්ථිකේ කඩා වැටෙන පටන් ගත්තා. එදා ඒ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙච්ච ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, විවිධ ද්‍රව්‍ය සපයන්නන් මේ සියලු දෙනාගේම ව්‍යාපාර කඩා වැටුණා. ඒ ව්‍යාපෘති හා සම්බන්ධ වූ පමණක් ලක්ෂ 4කට පමණ රැකියා නැති වුණා. මෙන්න මේ ආර්ථිකයේ කඩා වැටීමත් සමග මේ අයගේ අදූරදර්ශී පාලනය නිසා අනිකුත් ක්ෂේත්‍රෙනුත් කඩා වැටෙන්න පටන් ගත්තා. මුන්නාන්සල දන්නවා විශේෂයෙන්ම අපනයන භෝගවලට උණු තත්වය, ගම්මිරිස්, ඒ වගේම කරුංක, මේ වගේ භෝග තේ, මේ වගේ දේවල් පිටරටින් ගෙනල්ලා ගුණාත්මක භාවයෙන් අඩු මේ ද්‍රව්‍ය ලංකාවට ගෙන්නලා ලංකාවේ ගුණාත්මෙන් වැඩි මේ භෝග සමග කවලම් කළා නැවත පිටරට අපනයනය කරන්නට ගිය නිසා අපේ මේ භෝගවල තිබුණ මිල පහත වැටුණා. ඒ තරම් අදූරදර්ශී මේ වගේ පැහැදිලි දැක්මක් නැති රජයක්. අපි දන්නවා අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක් කෘෂි කර්මාන්තය, තේ කර්මාන්තය ඉතාමත්ම වැදගත්. ඒ වගේමයි ගම්මිරිස් වැනි, ගම්මිරිස් කුරුඳු, පැංගිරි වැනි මේ භෝග වලින් විශාල විදේශ විනිමයක් අපිට ලබා ගන්නට පුළුවන්. මේවා දියුණු කරනවා වෙනුවට දේශීය ගොවියා දියුණු කරනවා වෙනුවට දේශීය ගොවියා අතරමං කරන වැඩසටහනක් ප්‍රතිපත්තියක් මේ අය අනුගමනය කළේ. මෙන්න මේ හින්දා තමයි අපි කිව්වේ නැවතත් මේ ගොවියා නගා සිටවන්නට, ආහාර වලින් ස්වයංපෝෂිත කරන්නට, අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්නට සුදුසු වැඩ පිළිවෙලක් අපි යෝජනා කළා. එහෙනම් තමයි අපි පොහොර
සනාධාරය පෝර නොමිලේ ලබා දෙනවා කිව්වේ. මේ හින්ද තමයි අපි ගොවි ණය කපා හරිනවා කිව්වේ. ඒ වගේම මේ හින්ද තමයි අපි නැවතත් මේ රටට ගෙන්නන ඒ ගම්මිරිස් ඒ වගේම පුවක් මේ වගේ භෝග මේ රටට ගෙවන්නන එක නතර කරනවා කිව්වේ මෙන්න මේ හින්ද. අපි නැවතත් අපි දන්නවා තේ වගා කරන ප්‍රදේශවල වැඩියෙන්ම තුනෙන් එක 75% මේ රටේ ඉන්නේ කුඩා සහ මධ්‍ය ප්‍රමාණය තේවතු. මේව දැන් වගා කරන්නේ නැහැ, නැවත වගා කරන්නෙත් නැහැ. පේවට සාන සපයලා නැවතත් මේ අයව දිරිමත් කරවලා තේ වගාවත් ඉහළට ගෙනෙන්නට ඕන. කෘෂිකර්මය ඉහළට ගෙනෙන්නට ඕන. මේ භෝග වර්ග අපනයන කිරීමෙන් විදේශ විනිමයක් ලබා ගන්නට ඕන. මේවට රජය මැදිහත් වෙන්නට ඕන. විශේෂයෙන්ම ලෝක වෙළඳපොලේ හොඳ මිලක් ලබා ගැනීම සඳහා, අපේ තේ අලෙවි කිරීම සඳහා, අපේ කුරුඳු අලෙවි කිරීම සඳහා, අපේ ගම්මිරිස් අලෙවි කිරීම සඳහා වෙළඳපොළ සොයා ගැනීම, ඒවා වෙළඳාම් කිරීම, ඒවා රජයෙන් විය යුතු දේවල්. මේවා හරියට කරොත් ඒ ගොවියා ඒ මිල ඔවුන්ට ලැබුණොත් ඒ ගොවියා ඔවුන් තරම් ගොවිතැන් කරයි. අපි ඒ සාතික මිල තමයි අපි ලබා දෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපේ ධීවර කර්මාන්තය. මොනාන්සල දන්නවා ධීවර කර්මාන්තය මහින්ද රාජපක්ෂ යුගයේදී එතුමා ධීවර අමති වශයෙන් විශාල දියුණුවක් ඇති කළා. ධීවර වරායවල් දියුණු කරා. අපි තාක්ෂණය ගෙනල්ලා ඒ ධීවරයන්ට තවත් උනන්දු කරවලා ඒ ධීවර වරායවල් සංවර්ධනය කළා. අපි ධීවර කර්මාන්තය අපිට පුළුවන් මේ ධීවර කර්මාන්තය හරහා විශාල විදේශ විනිමයක් උපයන්නට. තමුන්නාන්සේ දන්නවා අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ කෝස් ගාඩ් එක වෙරළ සංරක්ෂණ හමුදාවක් අපි හැදුවා. කෝස් ගාඩ් එක යුද්ධෙන් පස්සේ මේ කෝස් ගාඩ් එකේ මූලික අදහස තමයි අප වටේ තිබෙන මුහුද ආරක්ෂා කිරීමත්, ඒ වගේම යම් මේ ධීවරේ අමාරු තත්යකට පත් වුණොත්, ඔහුගේ ධීවර යාත්‍රාව කැඩුනොත් ඒ සඳහා පහසුකම් සපයනක තමයි මේ කෝස් ගාඩ් එකේ මූලික පරමාර්ථය. ඒකින්ද තමයි අපි නාවික හමුදාවට අමතරව කෝස් ගාඩ් එකක් හැදුවේ. මේ රජයෙන් මේ අනුග්‍රහය ලැබිය යුතු ධීවරයා වෙනුවෙන් අපේ ආර්ථික සැලැස්ම සැලසිලා තියෙන්නේ ජනතාව කේන්ද්‍රීය කරගෙන ජනතාව ගොඩ ගන්නට, ජනතාව බලගත් කරන්නට. අපි සෑම මට්ටම අපි තවමත් අපේ රටේ දිළිඳු බවෙන් පහළ ජන කොටසක් ඉන්නවා. අපි ඒ අයව විශේෂයෙන්ම රජය තුල විශාල නිපුණත්වයක් නැති රැකියාවන් ඕන තරම් තියෙනවා. මේ නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියාවන් යා යුත්තේ මේ දිළිඳු පවුල්වලටයි. ඔවුන්ගේ ඒ හරහා ඔවුන්ගේ ආදායම වැඩි කරලා ඔවුන්ව ඒ දුප්පත් කමින් ඉහළට ගන්නට පුළුවන්. අපේ බුද්ධිමත් තරුණ තරුණියන් වැඩි චේතනයක් ලැබෙන රැකියාවන් වලට පුහුණුවක් දෙන්නට ඕන, නිපුණත්වයක් දෙන්නට ඕන. අද ලෝක ආර්ථිකය දිහා බැලුවම ලෝක ආර්ථික මේ ආසියාව විශේෂයෙන්ම දියුණු වෙලා තියෙනවා. ආසියානු රටවල් අද ලෝකේ දියුණු වෙනම ප්‍රදේශය තමයි ආසියාව. මේ හරහා අපේ රටට විශාල අවස්ථාවක් ලැබිලා තියෙනවා. හරි දැක්මක් ඇත, හරි සැලැස්මක් ඇත, බුද්ධ
බුද්ධිය මුල් කරගෙන අපිට රැකියා නිපදවලා වැඩි වේතනයක් ගන්න පුළුවන් රැකියා නිපදවන්නට ප්‍යාර්ථිකය දියුණු කරන්නට අපේ රටේ බුද්ධිමත් පහසුවෙන් පුහුණු කරන්නට පුළුවන් බුද්ධිමත් තරුණ තරුණයන් ඉන්නවා. අද උපාධියක් ලබා ගත්තත් කලා අංශයෙන් උපාධියක් ලබා ගත්තත් ඊළඟට ඔවුන්ට රැකියාවක් ලබා ගන්නට පොලිමේ ඉන්නට අවශ්‍යයි. නමුත් මේ අය ආර්ථිකයට වැදගත් වෙන ආකාරයට මාස 6ක් වැනි කාලයක් තුලදී අපිට පුහුණු කරන්නට පුළුවන්. තොරතුරු තාක්ෂණයේ, පරිගණක තාක්ෂණයේ මේ සමාගම් අද ශ්‍රමය නැතුව ඔවුන්ගේ ආදායම වැඩි කරගන්නට බැරුව ඉන්නවා. මේ ශ්‍රමය අපි පුහුණු කරනවා නම් ඔවුන් අපෙන් ඉල්ලා සිටින රජයක් හැටියට මේ අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කළා, මේ මිනිස් සම්පත දියුණු කළා, නිපුණත්වයක් ඇති තරුණ තරුණයන් හදන්න ඕනෑ තරම් රැකියා නිෂ්පාදනය කරන්නට පුළුවන්. මෙන්න මේ හින්දා තමයි අපි පොරොන්දු වුණේ අපේ මුල අවුරුද්දේම අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කළා. විශ්වවිද්‍යාලවල තියෙන ධාරිතාව වැඩි කළා. තව නව විශ්වවිද්‍යාල ඇති කළා. මේ උපාධි උසස් පෙළ සමත් වෙන සියලුම දරු දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ අවස්ථාව අපි ලබා දෙනවා. ඒ වගේම මේ පාඨමාලා සකස් කළා. අර ආර්ථිකයට සුදුසු උපාධියක් ලබන්නට අපි මේ පාඨමාලා අපි වෙනස් කරනවා. ඒකම කෙටි කාලීනව. අපිට උපාධියම අවශ්‍ය නැහැ මේ රැකියාවන්නට. කෙටි කාලයක් ඇතුළත මාස 6ක් අවුරුද්දක් ඇතුළත අපිට පුළුවන්, අද ලෝකේ විවිධ රටවල එක කරනවා, අපිට පුළුවන් මේ තරුණ තරුණයන් පුහුණු කරන්නට මේ හොඳ වේතනයක් ලැබෙන, ඒ වගේම ආර්ථිකය ඉදිරියට ගෙනියන මේ රැකියාවලට යොමු කරන්නට. මෙන්න මේක තමයි අපේ ආර්ථික සැලැස්ම, අපේ මිනිස් බලය කෙරෙහි අපි විශ්වාසය තියෙන රජයක්. ඒ අයගේ නිපුණත්වය වැඩි කළා. තරුණ තරුණයන්ට අපිට අපේ පරම්පරාව අපිට පුළුවන්කමක් නැහැ මේ වගේ විවිධ අවස්ථාවන්හිදී අතරමං වෙන්න දෙන්නට. අපිට පැහැදිලි ආර්ථික සැලැස්මක් තියෙනවා විවිධ ක්ෂේත්‍රයන්ගෙන්. අපිට විශාල දියුණුවක් ලබන්නට පුළුවන් සංචාරක ක්ෂේත්‍රයෙන්. මේ හැම අංශයක්ම අපි අධ්‍යයනය කරලා තියෙනවා. අපිට පැහැදිලි සැලසුම් තියෙනවා. මේ රටේ ආරක්ෂාව හෝ වේවා, ආර්ථිකය හෝ වේවා, සංවර්ධනය හෝ වේවා, ඒකට කරන්නට පුළුවන් අපි අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත අය තමුන්නාන්සේලාට මහ කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන ආරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් තමුන්නාන්සේලාට හදනවයි කියන එක මම සාතික වෙමින්, තමුන්නාන්සේලාට ජය වේවා, මෞබිමට ජය වේවා යි මම ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.